අයිබෝන් කතා කරන පොත් වැඩසටහනින් අපි අද දවසේ කතා කරන්නේ බොහොම සුවිශේෂී මාතෘකාවක් ගැන. මේක අපි හැමදාමත් කතා කරන ලේඛකයෙක් ගැන ඔහුගේ නිර්මාණ ගැන කතා කරනවාට වඩා එහා ගිය දෙයක් කියලායි මට හිතෙන්නේ. ඒ තමයි අපි මේ ලේඛකයින් ලියන දේවල් කියවනවා. කියවන්නේ කොහොමද? අපි ඇස් දෙකෙන් බලලා. හැබැයි අපි දන්නවා ලෝකේ ඇස් නොපෙනෙන පිරිසකුත් ඉන්නවා. ඒ අයත් අපේම සහෝදරයින්, අපේම පිරිසක්. ඒ අයටත් අයිතියක් තියෙනවා මේ ලේඛකයින් ලියන දේවල් කියවන්න. මේ ලියන දේවල් කියවන්න ක්‍රමවේදයක් තියෙනවද? ඔව්, අපි දන්නවා සාමාන්‍යයෙන් අන්ධ පුද්ගලයෙකුට, ඇස් නොපෙනෙන පුද්ගලයෙකුට ඒ අයගේ අධ්‍යාපනික කටයුතු කරන්න බ්‍රේල් ක්‍රමය කියලා ක්‍රමයක් හදලා තියෙනවා. නමුත් අපි සාහිත්‍ය පැත්ත ගත්තොත් පොතපත පරිශීලනය කරනකොට නවකතා, කෙටිකතා මේ ආදි වශයෙන් හැම දෙයක්ම බ්‍රේල් ක්‍රමයට බිහි වෙලා නැහැ. ඉතින් දැන් අපි උදාහරණයකක් විදිහට ගත්තොත් දැන් මේ කෘතියක් මගේ අතේ තියෙනවා. ඉතින් මේ කෘතිය අපි ඇස් නොපෙනෙන කෙනෙකුට බලන්න ඕන වුණොත් කොහොමද බලන්නේ? ලෝකේ විධික්‍රම හදලා තියෙනවා. ඒක අපේ රටට තවමත් ආධුනික වෙන්න පුළුවන්. හැබැයි යම් යම් කුඩා ප්‍රමාණයෙන් මේ තත්වයන් වලට විසඳුම් ලැබිලා තිබුණා වුණත් මේ කාර්යය වේගවත් වෙලා නැහැ. ඒ වේගවත් කරන්න අපි අද දවසේදී හිතුවා අපි දායකත්වයක් සපයන්න ඕනේ කියලා. ඒ නිසා මම අද දවසේ ආරාධනා කළා කසුන් කාර්යවසම් මහතාට. ඔහු ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති විදිහට කටයුතු කරනවා. අයිබෝන් කසුන්, අයිබෝන් කෙසේ හෝ වෙලාව හොයාගෙන කසුන් බොහොම අමාරුවෙන් වුණත් අපේ වැඩසටහනට සහභාගි වුණා. ස්තුතියි ඔබට. ඒකම මම ආරාධනා කළා සුගත් වසන්තද සිල්වා මහතාට. ඔහු ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ භාණ්ඩාගාරික විදිහට කටයුතු කරනවා. අයිබෝන් ඔබට. අයිබෝන් ඔබ දෙපළටම මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ වැඩසටහනට පැමිණියාට. මට මුලින්ම කියන්න කසුන්, ඔබ කරන කාර්යභාරය මොකක්ද? අපි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය. එතකොට පොත් සහ සම්බන්ධ කාරණයේදී අපි සූදානම් බ්‍රේල් මාධ්‍යයෙන් දැනට ඔබ අතේ තියෙන පොත බ්‍රේල් මාධ්‍යයට පෙරළුවොත් අපි හිතමුක පිටු 100ක පොතක් කියලා ඕක බ්‍රේල් මාධ්‍යයට පෙරළුවොත් පිටු 500ක් විතර අපිට ප්‍රින්ට් කරන්න වෙනවා. එතකොට අපි ඒකට පිළිමයක් විදිහට ලෝකයේ අද තාක්ෂණය ගොඩක් දියුණුයි. එතකොට අද කම්පියුටර් යුගයේ අපි කම්පියුටර් එකෙන් මේ පොත කියවනවා. කියවලා ඒක අපි ඒකට අපි කියනවා ඇක්සෙසිබල් බුක්ස් කියලා අපි හදනවා. ඉතාමත් පහසුවෙන් මාතෘකාවෙන් මාතෘකාව, එහෙම නැත්නම් අවශ්‍ය පිටුවට, අවශ්‍ය පරිච්ඡේදයට යන්න පුළුවන් ඉතාමත් පහසු ක්‍රමවේදයකට අපි මේ පොත දෘශ්‍යාබාධිතයට ගැලපෙන විදිහට හදනවා. හැබැයි මේක දෘශ්‍යාබාධිතයන්ට විතරක් නෙවෙයි, ඕනම කෙනෙකුට ගැලපෙනවා කියලායි අපේ නම් හැඟීම. එතකොට ඒකෙදි මේක පාවිච්චි කරන දෘශ්‍යාබාධිතයාට ඔබ ඔය අතේ තියෙන පොත පරිශීලනය කරනවා වගේම දෘශ්‍යාබාධිතයන්ටත් පුළුවන් විද්‍යුත් මාධ්‍යයෙන් හදන පොත, ඕඩියෝ පොත පරිශීලනය කරන්න. හොඳයි සුගත් මහත්මයා, මට කියන්න මේක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. මේ කටයුතු කොහොමද මේ වෙනකොට කරන්නේ? පොත් කීයක් විතර මේ විදිහ මේ ක්‍රමයේ යටතේ අපේ දෑස් නොපෙනෙන අයට පරිශීලනය කරන්න සකසලා තියෙනවද? ඒ කටයුතු කොහොමද වෙන්නේ? ඔව්, දැන් මේක පටන් ගන්න ඩීසි තාක්ෂණය ලංකාවටත් පැමිණීමත් එක්ක අපට මේ කටයුත්තට මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ අවුරුදු 3ක් තිස්සේම ඔස්ට්‍රේලියානු මාකොමසාරිස් කාර්යාලයේ වැඩසටහනක්. ඇත්තනම් අපි ඔවුන්ට හෘදයාංගම ස්තුතිය පළ කරන්න ඕනේ, විශේෂයෙන්ම දෘශ්‍යාබාධිත සමස්ත ප්‍රජාව වෙනුවෙන්ම. මොකද ඔය මූල්‍ය අනුග්‍රහය නොතිබෙන්න මේ අවුරුදු 3 ඇතුළේ අපි පොත් 500ක් විතර නිෂ්පාදනය කරා. ඇත්තට මේක කරන්න වෙන්නේ නැහැ, ඒක හීනයක් වෙනවා. හීනයක් වෙනවත් එක්කම මේ දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ ලෝකයේ තියෙන අඳුර අපට පොත් කියවීමෙන් දැනුම අවබෝධය එකතු කර ගැනීමෙන් රසවින්දනය තහවුරු කර ගැනීමෙන් මේ සියලුම දේවල් අපට නැති වෙන්න ඉඩ තිබුණා. මේක දන්නකෝ, මේක අවුරුදු 3ක් තිස්සේ අපට පොත් 500යි කරන්න පුළුවන් වුණේ. ඒ හේතුව ඇත්තටම අපට සම්පත් තියෙනවා, තාක්ෂණය තියෙනවා, මූල්‍ය මේ පැත්ත තමයි අපට තියෙන ලොකුම ගැටලුව. හැබැයි අපි මේක අතහැරියේ නැහැ.
ඔස්ට්‍රේලියානු තානාපතිකාරයාල පළවෙනි අවුරුද්දේ දුන්න දෙවෙනි අවුරුද්දේදී ඒගොල්ලෝ සතුටු වෙලා දුන්න තුන්වෙනි අවුරුද්දේදී දුන්න මම හිතන්නේ ඉදිරියේදීත් යම් විදියකට ඒක කෙරේවි. අපි උන්ට හෘදයාංගම ස්තුතිය පළ කරන ගමන්ම මං කල්පනා කරනවා ශ්‍රී ලාංකීය සමාජයටත් ලොකු වගකීමක් තියෙනවා තමන් එක්ක හුස්ම ගන්න තමන් එක්ක ජීවත් වෙන මේ දෘශ්‍යාබාධිත තැනැත්තන්ට පතපොතට ප්‍රවේශ වීම නැත්තම් පතපොත ශ්‍රවණීය මාර්ගයෙන් හෝ කියවා දැන හැඳිනගෙන රසවින්දනයක් කරගන්න පුළුවන් නම් මේක වඩාත්ම වැදගත් වෙන්නේ ඇයි දැන් මීට අවුරුදු 10කට 15කට එහා පැත්තේදී ඇත්තටම අධ්‍යාපනය අතින් අපි යම් පසුබෑමක හිටියේ දෘශ්‍යාබාධ ප්‍රජාව. හැබැයි අපි දැන් එහෙම නැහැ. අවුරුද්දකට 20ක් 30ක් විශ්වවිද්‍යාලයට එනවා. උපාධි දිනාගෙන අවුරුදු 20ක් 30ක් එළියට යනවා. අපි ලොකු අරගලයක ඉන්නවා දැනුම ලබා ගැනීමේ. මේ අරගලය අපි කොහොමද කරන්නේ? මේකනේ වැදගත්ම ප්‍රශ්නේ. අපට පේන්නේ නැහැ. හොඳයි මං හිතන්නේ අපි දැස් පෙනෙන අය විදිහට මේ ප්‍රශ්නයේ දිහා මීට වඩා පොඩ්ඩක් නෙමෙයි විශාල වශයෙන් ගැඹුරින් හිතන්න ඕනේ. ඒක තමයි අපේ මේ වැඩසටහනෙත් අභිලාෂය වන්නේ. අපි විරාමයකින් පසුව තවත් මේ ගැන කතා කරමු. හොඳයි විරාමයකින් පසුව නැවතත් කතා කරන පොත් වැඩසටහන සමගින් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. කසුන් මට කියන්න කොච්චර විතර කාලයක් පොතකට වැය කරනවද මේ දැස් නොපෙනෙන අයට මේ පොතක් කියවන්න සුදුසු විදිහට සකස් කරන්න? මං හිතන්නේ දැනට අපිට පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සම්පූර්ණම ඔඩියෝ විතරක් සකස් කරන්න. එතකොට අපිට එඩිටිං වලට සංස්කරණය කරන්න පොතක් පිටු 100ක පොතක් දවසක් විතර වගේ ගත වෙනවා. අපිට පිටු 100ක පොතක් සංස්කරණය කරන්න සම්පූර්ණම දවසක්. එතකොට කියවන්නත් එයාට දවසක් හෝ දෙකක් දෙන්න ඕනේ. මම හිතන්නේ දවස් 3ක් 4ක් විතර වගේ යනකොට අපිට තනි කෙනෙකුට පිටු 100ක පොතක් පහසුවෙන් සංස්කරණය කරන්නත් කියවන්නත් පුළුවන් වෙනවා. අනිත් ක්‍රමය තමයි දැනට තියෙනවා ෆුල් ටෙක්ස්ට් ෆුල් ඔඩියෝ. එහෙම නැත්නම් ලෝ විෂන් කෙනෙකුට ටිකක් පේන කෙනෙකුට තිරය දිහා බලාගෙන ඒක කියවන්නත් අහගෙන ඉන්නත් කියන දෙකම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට ඒකට පාවිච්චි කරන්නේ ප්‍රකාශකයා විසින් පාවිච්චි කරන සොෆ්ට් කොපි එක. ඒ සොෆ්ට් කොපි එක පාවිච්චි කරලා පුළුවන් ඒ ක්‍රම දෙකටම හදන්න. මං හිතන්නේ දැනට ලංකාවේ තියෙන ගැටලුව තමයි ඒ සොෆ්ට් කොපි එක පාවිච්චි කරලා කරන පොතේ අපිට නැහැ දැනට මානව හඬට සමීප මෘදුකාංගයක් නැහැ ඒක කියවා ගන්න. සිංහල භාෂාවෙන් සිංහල මෘදුකාංගයක් නැහැ කියවා ගන්න මානව හඬට සමීපය. ඒ නිසා අපිට තාම සිදුවෙලා තිනවා අර කලින් කියපු කෙනෙක් කියවලා ඒක සංස්කරණය කරලා දේශී මාධ්‍යෙන් පොතක් විදිහට සකස් කරන්න. හොඳයි. දැන් අපිට මේ වගේ එකක් හඬපටයක් විදිහටනේ අපිට එතකොට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අපි සාමාන්‍ය සරලම කියනවනම් දැන් මේක අපිට දැන් අපි දන්න දැන් ෆෝන් එකේ හඬ අපිට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒකම අපිට කම්පියුටර් එකේ පුළුවන්. නොයෙක් ක්‍රම තියෙනවා. දැන් මෙතනදී අපිට මේ වගේ කෙනෙකුට පහසුවෙන්ම කරගන්න පුළුවන් ඒ කියවීමේ මාධ්‍ය කොහොමද හදාගන්න පුළුවන්? ඒ ක්‍රම කිසිම ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එකේ මෙමරියට කොපි කරගන්න පුළුවන්. CD තැටියක් කරා මේ අහන්න පුළුවන්. මේක වැදගත්ම දේ තමයි මේක දෘශ්‍යාබාධයන්ට විතරක් නෙමෙයි මේක අහන්න කැමති ඕන කෙනෙක්ට පුළුවන්. අපි හිතමු මං අපි වැඩිවියටපත් වෙනවයි කියලා ඇස් දුර්වල වෙනවයි කියලා හිතමුකෝ. එයාට මන පොතක් අහගෙන ඉන්න කැමැත්ත තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට කියවමින් හිටපු කෙනෙකුට වයෝවෘද්ධ වීම නිසා ඇස් නොපෙනෙන්න පුළුවන්. අන්තිමේ දෘශ්‍යාබාධ භාවය කියන එක අද මට උරුම වෙලා තියෙනවා. මම නම් ප්‍රාර්ථනා කරන්නේ සමස්ත සමාජයේම ඇස් පෙනෙන්න ඕනයි කියන එක. හැබැයි මේ අපි දුවන දිවිල් මේ ජීවත් වෙන ක්‍රමයේ හැටියට ඇත්තම දෘශ්‍යාබාධ භාවය
කොයි වෙලේ අපේ අපේ දන්නේ කියන්න බෑ. ඇතනම් ඒ තරමටම සංකීර්ණ තත්ත්වයක්. මම අවුරුදු 11 වෙනකම් පෙනුණා. මං කවදාවත් හිතුන්නේ නෑ මට මේ බෝල වැදිලා සදාකාලික ස්පින් නැති කමට යන්න වෙයි කියලා. හැබැයි වාසනාව තිබුණේ මට පුළුවන් වුණා මගේ ගෙදරින් ලොකු තල්ලුවක් හම්බුණා ඉගෙන ගන්න. මට හරි පාර කැපුණා. ඇත්තම කියන්න ඕනේ මගේ ඉගෙනීමේ නැඹුරුව පටන් ගන්නේ මගේ අයියා මට මුලින්ම අඳවාදකයා කියන පොත කියවුවට පස්සේ. වී කර්ලෙන්කෝ ඇත්තම මම මෑතකදී ඒ පොත කියෙව්වා. අපට මට හිතා ගන්න බෑ රුසියානු ජාතිකයේ කර්ලෙන්කෝ මහත්තයා කොහොම දෘශ්‍යාබාධ්‍යයන්ගේ ලෝකයට පිවිසිලා ඒ චරිත නිරූපණය කරමින් ඒ කරන නිර්මාණය. බලන්නකෝ අපි හිතමු සැබෑ මිනිස්සුගේ කතාව රුසියානු පරිවර්තනයක්. දැන් මේ දෙපා අහිමි වෙච්ච කෙනෙක් ගුවන් යානා පදවීම දක්වා යන ගමන. අපි ගමු කත්යාන අමරසිංහ පරිවර්තනය කරන මට පුළුවන්. ඕස්ට්‍රේලියානු ජාතික ඇලන් මාෂල්ගේ. මේ දෙපා අහිමි දෙපා පරණැති වෙච්ච දරුවෙක් ඇත්තම සෙසු ළමයි සමග නිරන්තර ගැටෙමින් තමන්ගේ තාත්තගේ අභිලාෂය වෙන يعني තාත්තා මම හිතන්නේ අශ්වාරෝහකෙක් හෝ අශ්වයන් මෙල්ල කරන තැනැත්තෙක් තාත්තගේ සිහිනය තමයි මේ දරුවා අශ්වයෙක් පිට එනවා දැකීම. නමුත් ඔහු කළා ඒ දෙපා පරණැති වුණත් අශ්වයෙක් වුණොත් ඌරුවා පිට මේ පොණිය පිට පොණිය පිට يعني අපට 100% බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට 80ට 90ට යන්න පුළුවන්. ඒකට අවශ්‍ය ඇත්තරම පෙනෙන උදවියගේ අවධානය සහ මේ කියන්නේ බරපතල හැඟීමක් තියෙන්න ඕනේ. ඒ බරපතල හැඟීම විසින් කුළු ගැන්වෙනවා නම් උදාහරණයක් විදියට අපි තුමු ප්‍රකාශකයෝ පොත් නිෂ්පාදනය කරලා වෙළඳපොළට නිකුත් කරනවා පෙනෙන අයට මිලදී ගත්ත පොත කියෙව්වා. ප්‍රශ්නේ තියෙන්නේ නොපෙනෙන කෙනා වෙනමම දුෂ්කර ගමනක් ගිහිල්ලා තමයි ඒ පොතට ප්‍රවේශ වෙන්නේ. අපි තුමු මම ඔබතුමිය ලව කියවගත්තයි කියලා මේ පොත. හැබැයි මට අමතක වෙන වාරයක් පාසාම කෙනෙක් ලව කියව ගන්න බැහැනේ. ඔන්න අධ්‍යාපනයේදී මතුවෙන ගැටලුව. දැන් අපි දෙන්නම විශ්වවිද්‍යාලයෙන් එළියට අපු කට්ටිය අපට අපේ යාළුව උදව් කරා. පොත් කියෙව්වා. නමුත් ගැටලුව තියෙන්නේ මේක එක ඒක නිසා අපි බරපතල අවධානයකින් සෙසු කෙනෙක් ඉගෙන ගන්නවට වඩා අවධානයකින් කන් දීලා ඔළුවේ මතක තියාගෙන අපි අපේ දැනුම් කෝෂේ වෙහසක් ගන්න ඕනේ. අමතරව විශාල වෙහසක් ගන්න ඕනේ. මේ වෙහස එන්නේ කොතනින්ද? මේ පේන්නේ නැති කමයි ඒ අමතර බරයි. හිතන්නකෝ කොච්චර බරපතලද කියලා. හැබැයි ඒ කියන්නේ වටිනාම දේ තමයි අපේ දෘශ්‍යාබාධ උදවිය ජීවිතේ අතහැරලා නැහැ. දැන් මේ කසුන් නයනජිත් සහෝදරයා එයාට ඇත්තටම පේන්නේ බොහොම ටිකයි. නමුත් ඔහු පරිගණක තාක්ෂණය ඉගෙන කියාගෙන ඒ හරහා තමන්ගේ ප්‍රජාවට පොත් අහන්න සලස්වනවා. ඇයි මේකට අනාබාධ අය මැදිහත් නොවෙන්නේ? අපේම වැඩේ අපි විතරමද කරන්න ඕනේ? අපි තුමු ප්‍රකාශක ඉදිරිපත් වුණොත් තමන් නිෂ්පාදනය කරන පොත් හඬ පොත් විදියට නැත්නම් කතන ග්‍රන්ථ විදියට ඉදිරිපත් කරන්න මෙන්න අපෙන් මේ බර අහක් වෙනවා. එතකොට අපට වෙනත් කටයුත්තක් සඳහා අපට යොමු වෙන්න පුළුවන්. මේක නේද වෙන්න ඕනේ. හොඳ අපි මං හිතන්නේ මේ වැඩසටහනේ මගේ ඉලක්කය වුණෙත් අපි දැන් මේ වැඩසටහනත් එක්ක එකතු වෙච්ච බොහෝ ප්‍රකාශන සමාගම් තියෙනවා. ප්‍රකාශකයෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අපි කතා කළොත් එහෙම ෆාස් පබ්ලිෂර්ස්ලා, ඒ කියන්නේ අපි මේ සුසර ආයතනය, ප්‍රේම් දිසානායක මහත්මයා, ඒකම ගොඩගේ මහත්මයා, ඒකම සරසවි ප්‍රකාශන ආයතනයේ ප්‍රේමසිරි මහත්මයා, මේ ආදී ගොඩක් දෙනෙක් ඉන්නවා. දැන් අපිට මේ වැඩසටහන නරඹලා කෙනෙකුට හිතෙනවා නම් දැන් අඩුම තරමින් මේ යම් ප්‍රකාශන ආයතනයකින් නිර්මාණය වෙන සෑම පොතක්ම නෙමේ සුගත් මහත්මයනේ වටිනා කියන පොත් තියෙනවා. දැන් මේ අතරේ තියෙනවා නොවටිනා පොතුත් තියෙනවා. මම හිතන්නේ ඒකකට අපි යම් මුදලක් වැය කරලා ඔබ අතරපත් කරන එකත් තේරුමක් නැති වැඩක්. නමුත් වටිනා කියන පොත් තියෙනවා. මේ අය සමාජයට වැඩදායි පුද්ගලයන් විදියට ඉගෙන ගන්නකොට, සමාජයේ හැසිරෙනකොට අපිට වගේම එයට අයිතියක් තියෙනවා කියවන්න. උන්ටත් අපිට වගේම අධ්‍යාපනය ලැබීමේ අයිතිය තියෙනවා කියවි මේ අයිතිය තියෙනවා. ඉතින් ඒ ටික අපිට කරන්න පුළුවන් නම් මිනිසුන් විදිහට මේ අයට අපි අනුකම්පා කිරීම නෙමෙයි කළ යුතු වන්නේ. අපි ආදරයේ සෙනෙහස දැක්වීම, මේ අපේම කොටසක් කියලා සැලකීම. මෙන්න මෙතනදී තමයි
අපිට මිනිසුන් විදිහට එකතු වෙලා යමක් කරන්න පුළුවන් ද කියන එක ඉදිරිපත් වෙන්නට ඔබට අවස්ථාව තිබෙනවා විශේෂයෙන් ප්‍රකාශන සමාගම් වලට අපි බලමු අපිට මේක ලොකු මහ පරිමාණයේ වැඩක් කරන්න සමහර ලාට නොහැකියාවක් ඇති වෙන්න පුළුවන් සුගතමත්ම නමුත් අපි පළවෙනි පියවර කියන්න ඕනේ පළවෙනි පියවර මේ ස්ථානයෙන් තියමු මේ මේ වැඩසටහනට ඔබ දෙපළ සම්බන්ධ කරලා දුන්නේ කත්යාන අමරසිංහ මෙන්න මේ කෘතියේ හිමිකාරිය ඇය මේ 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 පරිවර්තන කෘතිය කරන කත්යාන ඇයත් මේ වැඩසටහනටම සම්බන්ධ වෙලා කතා කරලා තියෙනවා ඒ එකම මතක් කරන්නට ඕනේ දැන් කත්යානගේ මේ මට පුළුවන් කියන පොත පරිවර්තන පොත මේ දැස් නොපෙනෙන අය වෙනුවෙන් ඔඩියෝ බුක් එකක් විදියට ඇවිල්ලා කියලාවත් ඇය දැනගෙන ඉඳලා නැහැ ඇය පසු කාලිනව තමයි පිළිබඳව දන්නේ ඉතින් අන්න අපිට ඒ මෙහෙවර කරන්න පුළුවන් නම් මේ අපේම සගයින් වෙනුවෙන් හෙට දවසේ මේ කතා කරන පොත් වැඩසටහන අති සාර්ථක වෙයි අපි කෙසේ හෝ බලමු සුගත් මහත්මයා පළවෙනි පියවර තබලා අපි ඊළඟට යන්න පුළුවන් මග අපි හොයාගමු අද දවසේ අපිට කාලය අවසන් වෙලා තියෙනවා නමුත් අපි බලාපොරොත්තු වෙනවා නැවත නැවතත් මේ වැඩසටහන තුලින්ම මේ ඔබ විශේෂයෙන්ම කසුන් අපේ මේ දැස් නොපෙනෙන අයට බිහි කරලා තියෙන පොත් පිළිබඳව මේ වැඩසටහන තුළ කතා බහ කරන්නට. ඉතින් අද දවසේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණේ කසුන් කාර්යවසම් මහත්මයා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති ඒකම සුගත් වසන්තද සිල්වා මහතා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ භාණ්ඩාගාරික විදියට කටයුතු කරන ඔබ දෙපළටම බොහොම ස්තුතියි. අපි හැමදාමත් එකතු වෙලා ඉමු කතා කරන පොත් වැඩසටහන් තුලින් පමණක් නොවේ අපි සහෝදරයින් විදියට මේ ගමන එකතු වෙලා යමු. අද දවසේ ඔවුන් දෙපළට සමුදෙන ගමන්ම අපිත් කතා කරන පොත් වැඩසටහනින් සමගින යනවා. සුබ දවසක්.